අපි මේ කතාව ටික ටික දිගහැරිමු අපිට මෙතනදී වේදිකා නාට්‍ය සම්ප්‍රදාය සිංහල ගීතය ජන ගීතය ගුවන්විදුලි වැඩසටහන් රූපවාහිනී වැඩසටහන් ප්‍රාසංගික ඉදිරිපත් කිරීම ඊට අමතරව බාහිර කතිකාචාරවරයෙක් විදිහට අනාගත පරපුර අවශ්‍ය මාර්ගයට ගන්න එතුමාගෙන් වෙච්ච මෙහෙය මේ ආදි වශයෙන් මේක විදිහ මාතෘකා තියෙනවා අපිට කතා කරන්න සම්මානනීය ඉසව් සමග මම කැමති යසීසුරු නාට්‍ය ගැන යසීසුරු ගීතය ගැන කතා කරන්න පුංචි ප්‍රවිෂ්ටයක් ලබා ගන්න ලූෂන් බුලසිංහල මහත්මයාගේ नाट्य निष्पादने कले करांदम ये मम ऑस्टीन सिंह संगीत अध्यक्ष मुलिम आप देखा थीटी आए मगे मित्र नम मम ऑस्टीन सिंह तोरगा ओह समग कथयुत करगन गिया बहु विलाट पिटपत साकमी समार विलाट ओस्टीन तीन संगीते संगीते निर्माण आरंभे रिद्मे अतिकया ताल तरंग वादक नाट्योचित अवस्था हरियटम गेलपेन रिद्मे तोरगा ओस्टीन हरी लेसी गीते ओस्टीन अति नैवत नैवत हेदुन्ने हरियटम ऑस्टीन ग्रहणे कर मुनाहरी पोटी देखना अभी वचने विनाशकना ऑस्टीन संगीते वेदिका नाट्यटो न करने उचित अवस्था ओचि करने लसेंट आगे रिद्मे ओस्ते असहिश्रो इन रत्वेटकारी नाट्य हरिम प्रहसन नाट्य मंगिता बहुत बहुदेना विरुद्ध मतभेद नाट्यगे नाट्येक संगीते निर्माण करना टीका अमार वेडा मुखद एक हिनावेन्ना एक आडन्ना दिखम अतरमेद इन चरित दिखट ये अवस्था चरित सदा निर्माण कर गीते देव यशेश्वर नाट्य यशेश्वर गीते रत्वेटकारी नाट्य गायना कराने हमुदा सेबला सेबला तमाई मे रत्वेटकारी वटे अरगने अन्ने बुटमा लोके पेन्न मेन्न मेक तमाई लोके मे यशेश्वर तिमुनि अतीते अतीते सुंदर अतीतेट मम अरगने अन्नं केला कियने ए कथा इताम लस्सनट ए नाद मालावि निवपडेनो एक आदत गीते हम देना महान सतट हेतु मेकती यटि अरुत रसेंट संगीते वस्ते उडट वस्ट पुलवां कम लीच दसराज धर्म तल ते दवीर राजुन एत एस इदिरिये उबलंग एस इदिरिये उबलंग आतीत ए स्पोर वेदा इनन मा निधि मन वन मुर कोट बहिरव बिली पुद कोट रेक गाते नुबलाते रेक गाते नुबलाते यस इसुरु पिरुनु तेना सुरु पिरुनु
දසරාජ බිසෝවරු කලකෙලි සෙල්ලම් දැක තව කාසිදියන් මට හොඳ තෑගිදියන් මට හොඳ තෑගිදියන් මට රජවරු රජමැතිවරු යක්ෂරාජ බිසෝවරු කලකෙලි සෙල්ලම් දැක තව කාසිදියන් මට හොඳ තෑගිදියන් මට හොඳ තෑගිදියන් මට යස ඉසුරු අධ්‍යාපනමාත්‍යංශයේ මග පෙන්වීමේ යටතේ ඇහි දෝදරුවන්ට පිදෙන බුද්ධිමය දායාදය වෙබ් පාඨශාලා සෑම පාසලකටම අන්තර්ජාල පහසුකම් සහ විෂය නිර්දේශන අනුකූල පාඩම් මාලා නොමිලේ අයදුම් කරන්න අධ්‍යක්ෂ දොරතුරු හා සංවිධාන තාක්ෂණ අධ්‍යාපනමාත්‍යංශයේ ඉසුරුපාය පත්‍ර මුල විමසන්න 0722 782 782 මේ කතාවේ බොහොම සුන්දර පැති ගණනාවක් තිබෙනවා. එකක් තමයි දැන් ඔස්ටින් මුණසිංහ හදපු පරපුර. දැන් තරුපති අද ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්නේ නැහැ. ඔහු විදේශ රටක ජීවත් වෙන්නේ. කලාව හැබැයි ඔහු පෝෂණය කරනවා. නමුත් අද තරුපතිත් මෙතන හිටියනම් ඒ තාත්තගේ අඩිපාරේ ගිය පුතෙක් විදිහට අපිට අභිමාණයෙන් ඔහු පිළිබඳව කතා කරන්න තිබුණා. නමුත් දුව ඉන්නවා නේද? ඉතින් මම දැනගන්න කැමතියි සේත කීකේ. අර කවුරුත් හඳුනන පියා ඔබට වටිනාකම් එකතු කරන්නේ කොහොමද කියලා මම මට මතක ඇති කාලෙදී ඉඳන් තාත්තගේ තිබුණ එක ගතිගුණයක් තමයි මේ අපි හතර දෙනාම එකට කතා බහ කරන්න අපිට අවස්ථාව තිබුණා. මොකද අම්මත් ගුරුවරියක්, තාත්තත් ගුරුවරයෙක්. එතකොට අයියත් එමේ ස්කෝලෙමයි මහානාම විද්‍යාලෙමයි ඉගෙන ගත්තේ. මමත් එල් කිට්ටුම පාසලක ඉගෙන ගත්තේ. එතකොට අපි හතර දෙනාම දෙක වෙනකොට ගෙදර ඉන්නවා. බොහොම හැමදේම කතා බහක් කිරුණා. ඉතින් හැමදේම අහන් හිටියා. හැම වෙලාවෙම හරිම සරලව කිව්වේ එක දෙයයි තාත්තා, මේ හොඳ මිනිස්සෙක් කියන වචන හැම වෙලාවෙම තාත්තගෙන් ඇහුණා. කියන හොඳ කෙනෙක් වෙන්න, ඕගොල්ලෝ විදිහකට ඕගලන්ට කැමති විෂයක් හදාරන්න, ඕගලන්ට අපිට කිසිම නීති තිබුණේ නැහැ, නීති බාධා තිබුණේ නැහැ, අරක කරන්න මේක කරන්න කියලා. මොකද මගේ ඇත්තටම මම පළවෙනි පාර මම A-level අසමත් වුණා. එතකොට මගේ තාත්තා කිව්වේ මේ කිසි ප්‍රශ්නයක් නැහැ දුව, ඔයා දෙවෙනි පාර කරන්න, දෙවෙනි පාර අසමත් වුණොත් තුන්වෙනි පාරත් කරන්න. ඉතින් මට පුදුම නිදහසක් තිබුණා. හැම වෙලාවෙම තාත්තගේ මූණේ තිබුණේ හිනාව. කොයිම වෙලාවකදීවත් එක දවසක් මට මතකයි මගේ අතින් තාත්තා බොහෝම ආදරය කරපු සර්පිනාව මට ගෙනihin තියන්න කියපු වෙලාවේ මට මගේ අතින් වැටුණා බිමට. ඉතින් ඒක තාත්තගේ පණ වගේ ආරක්ෂා කරපු එක. මම බය වෙලා මං ඇඬුවා. එතකොට තාත්තා ළඟට ඇවිල්ලා කිව්වේ මට, ඔයා බය වෙන්න එපා, සර්පිනාවක් නැතිනොත් සර්පිනාවක් ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නෑ, ඔයා අඬන්න එපා, බය වෙන්න එපා, මං එකට බනින්නේ. සුන්දර මිනිසෙක්. අර මුල්ලුගේ අපේ දසනායක මහත්තය හඳුනා ගැනීම තුල මහා මිත්‍ර සම්ප්‍රප්තියක් ගොඩනගිනවනේ. අර සුන්දර මිනිසෙක් කියන සාක්ෂිය තවත් සුන්දර කරන්න ශේෂ්ත්‍රය තුල ඔහුගේ සුන්දරකම් කොහොමද අපිට කියන්නේ? ඇත්තටම මේ
මුලදීම හම් වෙච්චාම මම කලේ පළවෙනි දවසේ පිටපතට දුන්නා නෙමෙයි මම සාකච්ඡාවක් කළා එයාගේ බුද්ධිය මැන ගන්නත් හැකියාව මැන ගන්නත් මේ කොයි නාට්‍ය පිටතක වෙනද මේ කියන්නේ මේ රන්කන්ද රන්කන්ද ඔව් පළවෙනිම මාත් එක්ක සම්බන්ධ වෙච්ච පළවෙනි නාට්‍ය ඒ සාකච්ඡා කරලා පැය 3ක් පමණ අපි ගත කළා ඒ කාලය තුලදී මම මැනගත්තා මෑයට මේක කරන්න පුළුවන් ය කියන හෙළ පඬිවරයාගේ මහා භාෂාවේ ඉඳලා හෙළ භාෂාවේ ඉඳලා සංස්කෘතියගේ ඉඳලා අර වීඩි වල ඉන්න අයගේ තත්වයට යනකන් එතනත් මෙතන ළමයින් සඳහාම වෙන වෙනස් වීමක් ඒ අය දිහා බැලිය යුතු ආකාරයත් ඒක තුල ඔස්ටින් දිමුණ ඕනම එක අනික ඉක්මනින් උකහා ගැනීමේ ශක්තියක් තිබුණා හරියට අවබෝධ වෙනකන් ඒ ඒ උනත් ඒක තාත නොතබන තත්වයකට තිබුණා ඒ වගේම ඔස්ටින් කරන දේක පොඩි වැරද්දක් තිබුණා පෙන්වන්න ගියාට කේන්තියක් වෙන්නේ නැති ගතියක් තිබුණා පෙරක් වෙලාවට ඔය ආලප්පෙම වැඩියෙන් දානකොට මම කියනවා ඔස්ටින් ඔක පොඩ්ඩක් අපි කපලා දාමු අහකට ආලප්පක නැතු යම් ඉතින් එහෙම කිව්ව වෙලාවට ඒක ඒක එංග වෙනවා ඒක නිසා වැඩ කරන්න ඉතාමත්ම පහසු නැත්නම් මාත් එක්ක නාට්‍ය තුනක වැඩ කරනවා කියලා කිව්වහම අවුරුදු 10ක් විතර කාලේ බොහොම අමාරුයි මොකද මාවත් ලේසියෙන් සන්තෝෂ කරන්න බෑ හරියට රාජකාරී කරන්න නැත්තම් ඉතින් ඒක නිසා මේ විවිධත්වය සහ ශ්‍රේෂ්ඨ ගතිය කවදාවත් පරක්කු වෙන්නේ නැහැ ඔය වෙනින් ආවගේ අනේ මගේ අහවල ඇවිදලා නැහැ නේ මේක මේ බෙරේ ගහන එක නෑ ඇවිල්ලා නැහැ නේ එහෙම කම්ප්ලේන් මට නැහැ ඔස්ටින්ගේ කාණ්ඩේ වෙලාවට එනවා වෙලාවට ඇඳුම් ටික ඇඳ ගන්නවා ඒගොල්ලන්ටත් වෙන ඇඳුමක් තිබුණා ඒ ටික ඇඳ ගන්නවා තමන්ගේ රාජකාරිය කරනවා කරලා ඉන්නවා මිසක් කිසිම කන්න මොන දෙයකටවත් කිසිම දෙයකට කරදරයක් වෙන්නේ නැහැ මගෙනුත් ඒ අඩුපාඩුවක් උනේ නැහැ ඉතින් ඒක නිසා අපි එන්න සමීප වුණා මිසක් දුරස් උනේ නැහැ අපේ විශ්වාසය වැඩි වුණා එකිනෙකා පිළිබඳ අවබෝධය හුඟක් දුරටම වැඩි වුණා ඒකයි මේ මේ විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඔස්ටින් සම්බන්ධව මෙහෙම කෙනෙක් නැතිමයි මට පාඩුව තියෙන ඊට පස්සේ මම නාට්‍ය දෙකක් ලියාගෙන බලාගෙන ඉන්නවා දැන් නළුවා හැන්නත් අමාරුයි සංගීතඥයෝ හැන්නත් අමාරුයි සිංහල සංගීත සම්ප්‍රදායේ වෙස්සන්තරලාගේ රංගපෑමක් අපිට ඉතිහාසයේ හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ ඔස්ටින් ගුණසිංහලා කරන ලද මහා පරිත්‍යාගයන් නිසා අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ දම්පාටිල්ලා සඳ බැස යනවා ආකාශයේ රන්වන් පාටයි කියන ගීතය පිළිබඳ මේ ගීතය අපි කවුරුත් අහලා තියෙන ගුණදාස කපුගේ විශාරද ගුණදාස කපුගේ ගේ හඬින් විශාරද මාලනී බුලසිංහලගේ හඬින් හැබැයි මේක ඇතුලේ ලොකු සැඟවෙච්ච කතාවක් තිබෙනවා එහෙමත් තැනක ලූෂන් බුලසිංහල මහත්මයා ওই කතාව කිව්වොත් විනා රට්ටු උඟක් වෙලාවට මේ කතාව දන්නේ නැහැ දැන් කියමු ඒක දැන් පොතක නම් තියෙනවා මං වගේ අසවනේ ලොමකේ නම් ගී පොතේ ලියලා තියෙනවා ඒ පොත උන මම පෙන්නන්න මේ මොකද ඒ සහභාගීත්වයේ තුල අපි ඒක ඊටම වටිනවා කියලා මේ තියෙන්නේ එම කෘතිය කෙනෙක් වැඩිපුර බලන්න ඕන තව කතා ගොඩක් මේකේ තියෙනවා දැන් ඇත්තටම මේ ගීතේ මුලින්ම රචනා කළේ ඔස්ටින් වෙනුවෙන් මොකද ඔස්ටින් මාත් එක්ක ගුවන් විදුලියේ ඉන්න යුගයේ ඔහුගේ පළවෙනි සරල ගී වැඩසටහන පටිගත කරන්න තියෙද්දී ඔස්ටින් මට කිව්වා ලූෂන් සින්දුව ලියලා දෙන්න ඩුවෙට් එකක් දෙන්නෙකුට කියන්න කියලා කිව්වහම කොහොම හරි ඉතින් මම ওই ගීතේ ලියලා දුන්නා ඔස්ටින් එක ගායනා කළේ අනුලා එක්ක මේ එදා ඒ ගීතය පටිගත කරන පටිගත කිරීමේ ශිල්පියා වුණේ ගුණදාස කපුගේ ඔස්ටින් එහා පැත්තේ ගායනා කරනවා මේ පැත්තේ මායි ගුණදාස කපුගේ ඉඳගෙන මේක අහනවා කපුගේ තමයි මේක සවුන්ඩ් ශබ්ද පරිපූර්ණක හැටියට කටයුතු කළේ කොහොම හරි මේ ගීතය ගායනා කරලා සරල ගී වලින් ප්‍රචාරය වුණා නමුත් මේක තැටියක් හැටියට කැපුණ නැහැ ගුවන්විදුලි ඒ හින්දා නැවත ප්‍රති වාදනයක් වීම උනේ නැහැ ගීතේ කොහොම හරි ඔය අතරේ කාලයක් ගත වුණා කාලයක් ගත වුණාම කපුගේ මට කිව්වා ලූෂන් අර මේ දම්පාටිල්ල සඳ බැස යනවා තැටියක් කැපිලා නැහැ මොකද කරන්නේ ඒක එහෙමම අරිනවද මේ මට ගන්න මං කොහොම මං මගේ ප්‍රශ්නයක් නැහැ ඔයා ඔස්ටින් එක කතා කරන්න පස්සේ ඔස්ටින් එක ගිහිල්ලා SLT IDD රට කතා වලින් ඒ රටටම ගිහින් එන්න. කරස්ගා යසට හැපෙන මැලිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් ස්මාර්ට් වෙන්න. ඔය අපේ
කතා කරපුවාම ඕස්ටින් කියලා තියෙනවා කපුගේ ඔයා ඕන එකක් කරගන්න ඒක මේ නිර්මාණය මං වාට ආදරෙන් දෙනවා කියලා කිසිම පැකිලීමක් නැතුව දැන් හුඟක් සංගීතඥයෝ එහෙම කරන්නේ ඒ එහෙම ඕස්ටින් මොනසිංහ කෙනෙක්ම වෙන්න ඕනේ එහෙම කරන්න තවත් සංගීතඥයෙකුට එහෙම පරිත්‍යාග කරන්න ඒ නිර්මාණය අදත් ජීවත් කරුවේ ඕස්ටින් මේ පරිත්‍යාගය නිසාම තමයි ඒ පරිත්‍යාගය නොකළ නම් දම් පාටින් ලාසන බැසනවා හැමදේම මැකිලා ගිය සඳක්ම වෙනවා ඔස්ටින් කරපු මේ පරිත්‍යාග නිසා අදත් දම් පාටින් ලාසන බැස යනවා මිනිස්සු අතර ජනප්‍රිය වෙලා තියෙනවා ඒ පරිත්‍යාග කිරීමේ හැකියාව ඔස්ටින්ට හැමදේම තිබුණා ඒ උතෙන්දි විතරක් නෙමෙයිද අපිත් එක නාට්‍යයකට යනකොට බොහෝ වෙලාවට විවිධ ප්‍රශ්න ඇති වුණාම ඒ පරිත්‍යාගය परीत्यागशीली ඒ හොඳ මිනිස්සයා එයාගාව හිටපු හින්දා තමයි දරුවන්ටත් කියන්නේ හොඳ මිනිස්සෙක් වෙන්න කියලා. ඉතින් ඔස්ටින් අන්න එහෙම හොඳ පරිත්‍යාගශීලී පුද්ගලෙක්. මං හරි සතුටු වෙනවා එදා ඒ ප්‍රශ්නේදී කපුගේට ඒ කරපු පරිත්‍යාග. සෙවනරි නොබකිනු මේ සුන්දරතම ගීතය අපි දැන් විඳිමු. සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගී දැසට ලංව තවත් මේ මොහොතේ උඩු වී ඉන්නේ මිමං උඩු වී ඉන්නේ මිමං
සදනු මේකේ නම් රැකල දිගු වෙනම් ලාසඳනු මේකේ නම් නෙළුම් පත කරැඳි පිනිබිඳුවක් සේ ළමෙද තලා යහනේ ඉන්නම් මමා වෙලා හිරු ගීතයක් කොයි විදිහට නිර්මාණය වුණත් මේ ගීතේ වාහකයා නැත්තම් පරපුරෙන් පරපුරට මේ ගීතේ අරගෙන යා මේ මූලිකයා වෙන්නේ සංගීතය. සංගීතේ නිමයුම් කරුවා. මේ ගීතය අපි හඳුනාගන්නේ 1970. 70 ඉඳලා දශක ගණනාවක් පහු කරගෙන වර්තමානයේට මේ ගීතය අරගෙන වෙලද වෙනවා. අපි හොඳ ආකාරයෙන්ම දන්නවා අදත් අතික්‍රමණය කළ තවත් ඉස්සරහට දශක ගණනාවක් මේ ගීතේ ජීවත් වෙනවා කියලා. ඒ වගේම අර්ථය උද්දීපනය කරමින්. අර්ථය උද්දීපනය කරලා ගීතයකදී ඔස්ටි මුණසිංහගේ සංගීතය යොදා ගැනීම ඔබේ ගීතයට ඔබට හැඟෙන විදිහට කොහොමද ඉස්සර කරන්නේ? ඇත්තටම දැන් ඕන කෙනෙකුට මේ දම්පාටින්ලා ගීතයම අහුවාම ඇත්තටම මම සංගීත වේදේ හදාරලා නැහැ. ඔව්. මේක සංගීත වේදේ හදාරපු කෙනෙකුගෙන් අහුවනම් මේ විශ්ලේෂණය හරියටම කරයි. නමුත් මම සංගීතය දන්නේ නැති වුණත් ඒ ගීතය අහනකොට ඒකේ තියෙන නාද රටාවන් පිළිවෙල බැලුවාම මං හිතනවා සිම්ෆනි එකට ඕන කරන රටාවයකින් මැවිලා තියෙනවා. ඒ තරමට උඩින් යන නාද, යටින් යන නාද, රිද්ම, ඒ කියන්නේ ඔස්ටින් අද ජීවත් වුණා නම් සමහර වෙලාවට ඕක ඒ වගේ නිර්මාණයක් කරන්න තිබුණා. ඒ එදා තිබිච්ච පහසුකම් අනුව අපිට ඒ තරම් ලොකු දේවල් හිතන්න බෑ. ඒ සිම්ෆනි කියන වචනේවත් ඒ තරම්ම ලොකුවට තිබිච්ච කාලයක් නෙමෙයි. නමුත් ඒ ගීතය අහනකොට තේරෙන එක දෙයක් තමයි ඒකේ සංගීතය හරියට විශ්ලේෂණය කළොත් පැති ගණනාවකට යන නාද රටාවන් සහ තරංග රටාවන් ඒකේ තියෙනවා. ඒකෙන් හින්දා ඉතාම සංවේදී මං හිතන්නේ ඒක ගායනා කරනකොට ඕන කෙනෙකුට දැනෙනවා ඇති ගීතේ තියෙන විරහ දුකණේකින් තියෙන්නේ. ඒ විරහ දුක යා විශ්ලේෂණය කරන ආකාරය ඒකට කොහොමද වයලීනේ පාවිච්චි කරන්නේ ඒකට කොහොමද අනිත් භාණ්ඩ සංයෝග කරගන්නේ කියලා හිතපුවාම මට හිතෙනවා මේ අද නූතන යුගයේ හොඳ සංගීතඥයෙකුට ඒක නැවත ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් සිම්ෆනි එකක් වගේ. ඔස්ටින්ගේ රටාවේ ස්ට්‍රක්චර් එකේ ආකෘතිය තියෙනවා ඒ ඔක්කොම ලක්ෂණ. ඔබ රසවතෙක් විදිහට මේ ගීත යලි යලි ශ්‍රවණය කරන්න ශ්‍රවණය කළා අපි මේ කියන දේ චුට්ටක් හරි අත්දැක බලන්න කොයිතරම් දුරට සාර්ථක අපිට නිගමනයකට එන්න පුළුවන්ද කියන කාරණාව. ඒකයි අපිට ඔබෙන් ලබා දිය යුතු ශක්තිය. ජැක්සන් ඇන්තනි මහත්මයා දැන් අපි සංගීතය ගත්තොත් සංගීතය මිශ්‍ර භාෂාවක් කියන්න පුළුවන්. මේක ලෝකයේ හැමතැනම විශ්වීයකරණය වෙලා ඒක තැනකට ගොනු කරගෙන අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියන අදහස දෙන්න පුළුවන්. හැබැයි එක්තරා කාලවකවානුන් තිබ්බා අපේ රටේ අපිට ආවේනික සංගීත රිද්මයක් ආවේනික ස්වභාවයක් තියෙනවද නැද්ද කියලා තර්ක කරන යුගයක්. මේ තර්ක කරන යුගයන් අපි අරලාගෙන මේ ඔස්ටි මුණසිංහ මහත්මයා මේ නාට්‍ය සම්ප්‍රදායේ දේශීය වේදිකා නාට්‍ය සම්ප්‍රදායේ ඇති කරපු අපේකම මේ සංගීතය අපිට කොහොමද විස්තර කරලා දෙන්නේ? ඒක වේදිකා නාට්‍යෙම පටන් ගත්තොතින් සුරේ දැන් ෂෙල්ටන් පෙරේරා බඳු සංගීතඥයෙක්නේ මුල් වකවානුවේ ඔස්ටින් මුණසිංහට පෙර වේදිකාව අරගෙන හිටි ඔහුගේ ෂෙල්ටන් ප්‍රේමරත්නන්ගේ සංගීතය බොහෝ දුරට මේ බටහිර සංගීතය ඇසුරෙන් හදාගත්තා කියලා අපිට හිතෙන්නේ පරිවර්තන නාට්‍ය හින්දා වෙන්නට පුළුවන්. නමුත් ඔහු එහෙම දේශීය ගැමි සංගීතයට වඩා ඊට වඩා පළල් වෙච්ච ඒවා නැත්නම් ඉන්දියා රාගධාරී සංගීතය වේවා ඔහු බොහෝ සත්කම් සංගීතයට කරමින් හිටපු සංගීතඥයෙක්නේ. එතකොට ෂෙල්ටන් ප්‍රේමරත්නන්ට පස්සේ තමයි
කොස්ටින් මුනුසිංහ කෙනෙක් හම්බ වෙන්නේ. ඒතර ඒ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ ඇසුරත් සහිතව. නමුත් ඔස්ටින් මුනුසිංහයන්ගෙන් වෙන්නේ ඊට වඩා අපිට ලෙන්ගතු අපි අහලා දැක්වත් අපිට මේ අර හීනෙන් වගේ ඇහිලා තියෙන තාල රූප ටිකක් හොයාගන්න. ඒ තාල රූප මේ අපේ ජන කවි. ඒවා අපිට ඇහිලා තියෙනවා. මේ සන්තරේ අපි කියන නැතුව නැහැ වෙන්න පුළුවන්. මේ කොහෙර ඇහිලා තියෙනවා. පැල් කවියක් ඇහිලා තියෙනවා. ඒවා අපේ නිකන් ලේවල තියෙනවා. අන්න එහෙම මූලයක් හොයාගෙන ඒ මූලය අපිට අර ජන කවියා කියන විදිහට නෙමෙයි ඔස්ටින් මුනුසිංහ දෙන්න පටන් ගත්තේ. උදාහරණ කොට කියන්න අවස්ථාවක් තියෙනවා. ඔව් ඒ කියන්නේ දැන් අපි හරියට දැන් හාමනයිසින් වගේ දේවල්ද හාමනි වගේ දේවල් මේ බටහිර සංගීතයේ තිබිච්ච විධික්‍රමනේ. ඒතකොට ඒවා මේ ඔය දැන් ಭಾರತೀಯ රාගධාරී සංගීතයට අනුව සාපා කියලා සරල ලෙස එහෙම හාමනි හදමින් හිටියානි. නමුත් දැන් මේ ජන කවියකට හාමනි කියන්න පුළුවන්. දැන් එහෙම ජන කවි වලට ඒවා ඒවා හාමනයිස් කරලා දැන් මම හොඳටම දන්නවා බෙරහඬ නාටකයේදී දැන් එච්.එස්. බණ්ඩාර විසින් මීට පෙර මේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේදී නිෂ්පාදනය වෙච්ච නාටකයක් නේ. පේරාදෙණි විශ්වවිද්‍යාලය නෙමෙයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පේරාදෙණියේදී මේ එතකොට බඳුළු ජයවර්ධනයන්ගේ ඉතින් ලූෂන් බුලස්සිංහලන් මේක නැවත රූපවාහිනියට සකස් කරන විට ඒ මූලික තාල රූප ටිකත් එක්ක ඔස්ටින් මුනුසිංහන් ඉස්සරහින් තියන්නේ. එතකොට ඔහු සමහර විට සමහර තැනක ඒ මුල් තාල රූප මුල් තනුවට අමනත වුණෙත් නැහැ. ඔහු අලුතෙන්ම නිර්මාණය කළා. සමහර දේවල් ඔහු ඒ මුල් තනුවට අනුව ඒක තව වැඩි දියුණු කළා. එතකොට දැන් දැන් අපි කවුරුත් ගන්නෑ දැන් සලුපාලියේ වගේ දේවල්. මම දැන් යක් රජාව නිරූපණය කරන්ද ඔහු එහෙම සලුපාලියෙන් පවා ගත්තා. කපටි වද්දාන් අර බොහෙරේ ගාන කපටි වද්දාන් බොල්ලඳ වචන මොට දැන් අපට ලඳුනේ ඔය රැවටලි මුසා බසින් මැල කෑල්ලක් අරිනවා. එතකොට අර අර මේ සලුපාලියේ වගේ යක් රජා හිනා වෙනවා. ඔක්කල්ලා කරන එක නේද තියෙන්නේ. ඔහු නිකන් උපහාස කරනවා අර මේ සිඳංගනට. ඉතින් මෙන්න මේ වගේ ඔහු හරිම බය නැතුව ඒවා මේවා ගේනවා. ඊට පස්සේ දැන් මුළු බෙරහඬම බෙරහඬ නැමත කියවුවොතින් බෙරහඬේ තනු ටික නැවත ගත්තොතින් ඒක නිකන් ජන කවි පිළිබඳ විශ්වකෝෂයක් වගේනේ. ලොකු එකතුවක් තියෙන්නේ. ඒ ඔක්කොම එකහුව කරගෙන හැබැයි අපිට ඇහෙන්නේ දැන් හනිකවරේ කොල්ලනේ මෙන්න මෙහෙවරේ කියන ගීතය අද හරි ප්‍රසිද්ධයිනේ. හරි පාසල්වල ළමයි හරියට ඔය මමම දකිනවා විවිධ ප්‍රසංගවල හරියට මේක ගායනා වෙනවා. නමුත් මේ තාල රූපය මේ හරියට අපේ පහතරට බෙරයත් එක්ක එකහවෙච්ච තොවිල් පවිල් කවිවල තියෙන කවිනේ. අන්න ඒ වගේ හරියට එහෙම දේවල් ගත්තා. එතකොට දැන් ඒ ඒ නාට්‍ය සංගීතේනේ එතුමන් මේක සරල ගීතයට ජනකාන්ත ගීතයට එතුමන්ට මේ චිත්‍රපට ගීතය තමයි නිර්මාණය කරන්න කලින් එතුමන් අපිට නැතුවන්නේ. නමුත් සිටු කුමරියෝ සිටු දියණියෝ කියන චිත්‍රපටයේ ඒත් ලූෂන් බුලස්සිංහමයි මම හිතන එක්කන් යන්නේ නැත්තේ එතුමන්ගේම තිර පිටපතක් මේක. හර්බර්ට් එම් සෙනෙවරත්න අධ්‍යක්ෂණය කළ ඒ ඒ චිත්‍රපටිය ඔහු ගීත නිර්මාණය කරා. නමුත් මම නම් කියන මම කතා පටන් ගද්දිත් කිව්වේ අද යුගයේට හෙට යුගයට හිටියා නම් එතුමන් බය නැතුව ඔය ජන කවි ආකාරය මේ ජනප්‍රිය ගීතේ බවට පරිවර්තනය කරනවා. දැනට තියෙන ටික හරි. දැන් අපි ගත්තුකින් රංගහල දැන් නැත අඩාඳුරේ කොච්චර කාලයක් තිස්සේ මේ කීවෙන ගීතයක්ද. එතකොට නිරෝෂා ගායනා කරන පුන්සඳරයට රත්නශ්‍රී ජයසිංහ ලියපු ගීතය. එතකොට මේවා වලින් වෙනම ආකාරයක් වෙනම තනු විදියක් වෙනම තාල රූපයක් ඔහු නිර්මාණය කරනවානේ. හැබැයි ඒ නිර්මාණය කරන්නේ ජන කවියේ මූලය. එතකොට ජන බෙරපදයේ මූලය අරගෙන අපිට බෙරපදේ හොයන්න බෑ. ඒක ජන කවිය හොයන්න නෑ. හැබැයි ඒ මූලය අරගෙන ඒක බටහිරද පෙරදිගද අපරදිගද කිසිවක් හිතන්න බැරි හරිම බරපතල හැඟීම් ගායනාවක් බවට පත් කරනවා. එතුමන්ගේ තවත් තිබිච්ච විශේෂයක් තමයි සූරේ මේ හැඟීම් ගායනා කියන්නේ. දැන් ලූෂන් බුලස්සිංහත් පැහැදිලි කළානේ දම්පාටින් ලාසඳ බැස යනවා ගීතයේ තියෙන හැඟීම පදවලින් ඔබට අරන් ගිහිලා වාද්‍ය භාණ්ඩ වලින් කොහොමද ගෙනියන්නේ කියලා. ඒතකොට ඒ නිසා ඔස්ලින් අය මේ දැන් සින්දු කියද්දී උනත් අනේ මට මතක් වෙනවා දැන් අර මටයි කුමාරිටයි හදලා දුන්නා ලන්දේව් කුල උඩ මම නිකන් කියන්නම්. දැන් මට ඒකේ තියෙනවා එක කොටසක් පන්සල් කන්දට සිරස නමං හිර දෙයියෝ ඇවිත් නව තාසක් මං කියලා. දැන් ඕක මට ඔස්ලින් අය කියන්නේ දැන් පන්සල් එහෙමනේ පන්සල් කන්ද එයා මට එහෙම කියනවා පන්සල් කන්දට කියලා ඒකට කැලක් එක්කහු කරන්න කියලා. මේක තව ඔස්ලින් අය ඕක වැඩියෙන් කියලා පෙන්නන්නේ. අපි එකෙන් අපිට පුළුවන් ප්‍රමාණය තමයි ගන්න. හරියට මේ ඒ ගීතයේ හැඟීමත් එක්ක එයා මේ නළුවෙක් වගේ නළුවෙක්ව මෙහෙවනවා වගේ තමයි ගායකයා මෙහෙවන්නේ. මට මේ කතාව මම කියද්දි නිරෝෂා එක්ක වරක් ඔස්ලින් අයගේ මේ හැඟීම් ගායනාවලට එයාගේ තිබිච්ච මොනද එයා මට හරියට පැහැදිලි කළා.
පුන්සඳරයට ගීතේ ගායනා කරද්දී ඇගින් ඉල්ලා සිටි නිරූපණය ඒක අර වාචිකාභිනයෙන් කරන විශාල නිරූපණයක්නේ ගායනාවක් කියලා කියන්නේ. එතකොට ඒකේ හැඟීම දැන් මේ ගෙවිලිය එතකොට තමන්ගේ ස්වාමියා වියෝ වෙලා තනියෙන් පැලේ ඉන්නකොට ඈට ඇති වෙන හැඟීම් මේ লীලා තියෙන අකුරු එතකොට ඒ හදන සංගීතයේ තුල ගායකයාගේ හෝ ගායිකාවගේ භූමිකාව ඔහු නිරූපණය කරන්න තෝරන. ඒක මං හිතන්නේ වේදිකා නාට්‍ය හරහා ප්‍රසංග කලාව හරහා ජනකාන්ත කලා විෂයන් හරහා පැමිණිච්ච ප්‍රායෝගික සංගීත කාර්යවේකුගේ මේ අධිකෘතියමයි කියලා මම හිතන්නේ. ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය සම්ප්‍රදායක වේවා චිත්‍රපට සම්ප්‍රදාය වේවා ගීතයක් අගය කරන්න සම්මානනීය ඉසව් ඕන තරම් තිබෙනවා. ඒවට සම්මාන පුද කරනවා. නමුත් ගුවන්විදුලි සරල ගීතය තුළ මෙහි කොයිතරම් නිර්මාණකරණයේ කීදී තිබෙනවද ගීපද රචකයා සංගීතඥ හෝ ගායකයා එහෙම තැන් බොහොම අඩුයි. නමුත් ඉතිහාසයේ විසින් අපි පුන පුනා මේ වැඩසටහන තුළ සාකච්ඡාවට බඳුන්වනු රත්නශ්‍රී විජේසිංහ ලියු නිරෝසා විරාජනී ගායනා කරන මේ ගීයේ තිබෙන අර්ථ උද්දීපනය උදෙසා ඔස්ටි මුණසිංහයන්ගෙන් වෙලා තිබෙන දායකත්වයේ සංගීත නිර්මාණයෙන් ඒ කොතරම්දයි අපිට කියානීම කරන්න බෑ. මේ ගීතයට තිබෙන ආයුෂ තවත් ආයුෂ රැගෙන ඉදිරියට ජීවත් වෙන්නේ ඒ තිබෙන නිර්මාණ කෞශල්‍යයේ තිබෙන ගැඹුර සහ ඒ අපිට දැනෙන නිසා ඔබතුමා කිව්වා වගේ. අපි දැන් සූදානම් වෙන්නේ අන්න ඒ මතක සටහන් මේ වැඩසටහනට එකතු කරන්න. ਕੰਦੇ ਤਾਂ